රටේ ජනතාවට රසායනික පොහොර සහ පලිබෝධක නාශක වස කවන එක නතර කරන්න සෞභාග්‍ය දැක්ම තුල හරිත වගා සංකල්පේ යෝජනා වුණා. දැන් දශක ගණනාවක ඉඳලා අපේ පොළොව හුරු වෙලා තියෙන්නේ රසායනික පොහොරවලට, පලිබෝධක නාශකවලට. සමස්ත ලෝකෙම සැලකුවත් ඇත්ත තත්ත්වය ඒක තමයි. ලෝකේ තනි ක්‍රම කාබනික වගාව සිදු කරන රටවල් ඇත්තේ 10කටත් අඩු සංඛ්‍යාවක්. අපේ රටේ සමහර ගොවියන් කාබනික වගාව යෙදෙනවා. ඒ ඉතාම සුළු පරිමාණයෙන්. සැනකින් අපේ පොළොවට කාබනික පොහොර යෙදුවා කියලා මේ පොළොවේ තියෙන රසායනික පොහොර ඉවත් වෙන්නේ නැහැ. ගහපු පලිබෝධක නාශක මාසෙන් දෙකෙන් අයින් වෙන්නේත් නැහැ. රුපියල් 12500ක් ගොවින්ට දුන්න පළියට කාබනික පොහොර මහ පොළොවෙන් මතුවෙන්නේත් නැහැ. මේ හැම දෙයක්ම සැලැස්මක් සහ කාල රාමුවක් ඇතිව සිදු කළ යුතු තිබුණා. ඒත් අපේ රටේ හුඟක් වැඩ ගහින් ගෙඩියෙන්න වගේ අන්තිමට කාබනික පොහොරත් පිට රටින් ආනයනය කරන්න සිද්ධ වෙලා. ඉන්දියාවෙන් කොළඹ වරායට පැමිණි කාබනික පොහොර නැවේ පොහොර ගොඩ බෑම අද ආරම්භ වුණා. අද දයසිරි ජයසේකර ඇමතිවරයා මේ රසායනික පොහොර තීන්දුව රිවර්ස් කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. අධිකව ජනාධිපතිතුමාන් අපි තාම බැගෑපත් ඉල්ලනවා කරුණා කළා මේ තීන්දුව ආපහු යම් කිසි ප්‍රමාණයකට කල් දාලා මේ වැඩපිළිල ශක්තිමත් කරන්න පුළුවන් කාල රාමුවක් හදාගෙන නිවැරදි ක්‍රමවේදයක් හදාගෙන මේක ඉස්සරහට ගෙනියන්න කියලා. නැත්තම් අපි ලොකු විනාශයකට ලක් වෙනවා කියන එකයි මෙතනදී කියන්න වෙන්නේ. අපිටත් පාරට වයින්න බැරුව යනවා. අම්පාරට කාබනික පොහොර එනකන් බලන් හිටපු ගොවියන් Tamanගේ විරෝධය අද ආණ්ඩුවට පළ කළා. පොහොර දෙනවා අද අම්පාරට කියලා කිව්වා ඊයේ ටීවී එකේ ප්‍රවෘත්ති වලට විතරයි. මොරුව නෙමෙයි කියන්නේ මේ මිනිස්සු. මුම්බේ හරක් ජාතියක් ඉඳගෙන මේ රට අපි ඡන්දේ දීලා පත් කරලා මොන්ට මේ හරට අපිටම කියලා මුන් ඇවිල්ලා ඉඳගෙන. මේ අතර ඇලහැර බකමුණි ගොවි සංවිධාන 26ක් අද දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. මේ සියල්ල අතර ඉතා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කරන පුද්ගලයෙකු පිළිබඳව පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඔහු මිල් රොයි පෙරේරායි. ඉදිරිය සඳහා අපට වෙනත් ආකාරයකින් අතහිත ලැබෙනවා නම් අපිට පුළුවන් මෙට්‍රික් ටොන් 10 15000 20000ක් වුණත් අපිට නිෂ්පාදනය කරන්න. ඇත්තටම කාබනික පොහොර හඳුන්වා දෙන ක්‍රියාවලියේදී අපට දැනට වැරදිලා තියෙන්නේ හදිස්සිය නිසායි. අපයේ මතක් කළ ආකාරයට හදිස්සිය වුණාම කොරස් කටෙත් අත දාගන්න බැරි වෙනවා. මිල්රොයි පෙරේරලා වැනි අමාරුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ලංකාවේ ඉන්න තවත් පුද්ගලයන් එකතු කරගෙන කොන්ද පණ තියෙන විද්වතුන්ගේ උපදෙස් ගත්තා නම් අපට ඇත්තටම තව අවුරුදු 7-8ක් යනකොට කාබනික පොහොර සටනින් අඩුම ගානේ 70%ක්වත් දිනා ගන්න පුළුවන් කියලා හැම දෙයකටම එහෙයි කියන සමහර නිලධාරීන්ට මතක් කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.